साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि सरण यामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम सरण यामि नमस्कार वेवा संगरुवनट समदा महासांग सरण यामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसरण सरण यामि साधु 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 नमो बुद्धाय अपगे गुरुदेवोत्तम पिन्वत् लोकु स्वामीन् वहन्सेट नमस्कार वेवा नमो बुद्धाय सदहेवत् पिन्वत्नि अद लोकार्थ चर्या सदहम देशनाव सिद्धवेन वेले मे उतुम धर्मदानेट दायकत्वे दरनवा दोहा कटारही सेवे नियुतु पिन्वत् पुबुदुपल्लियगे महात्मा सह महानुवर सुदुहुंपोल पदिंची मांजुला वडुगडपिटिय महात्म्यतुलु पिन्वत् सीलु दिना विसिन पिन्वत्नि अपि अद मे श्री सद्धर्मे දැනගන්නේ ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ අපිටත් මේ ධර්ම දායාදේ ලැබුණේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසු ශ්‍රී ලංකාවට වැඩම කරපු පරමෝත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේ වන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා භාග්‍යතුන් වහන්සේ වදාලා මේ සම්මා සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා මත පවතිනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඒ සම්මා සම්බුදු වදන් ඒ විදිහටම කෙනෙක් ලෝකේ දේශනා කරනවාද එක දුර්ලභ කාරණාවක් ලෙස බුදුරජාණන් වහන්සේ වදාලා බුදු කෙනෙක්ගේ ධර්මය ශ්‍රාවකයන් වහන්සේ නමක් ඒ විදිහටම දේශනා කරනවා නම් ඒක ලෝකේ දුර්ලභ දෙයක් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීම දුර්ලභ දෙයක් ඒ වගේමයි කෙලෙහි ගුණ දන්නා බව කෙලෙහි ගුණ සිහි කරන බව ලෝකේ දුර්ලභ කාරණා. ඉතින් අපිට මේ දහම් දායාදේ ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා ඒ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුල් වෙලා අශෝක මහ නිරුදුන් මුල් වෙලා මේ ධර්මයේ විනය ලෝකේ නොඑක් තැන්වලට දායාද කළා. පින්වත්නි ඒ අතර දඹදිව ඒ මැද මණ්ඩලයේ ඉඳන් මේ ශ්‍රී සද්ධර්මයේ දායාද වුණා තව සුන්දර ප්‍රදේශයකට එකල මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ වැඩම කළා මේ දහම් දායාදේ අරගෙන දඹදිව මහාරාෂ්ට්‍ර කියන ප්‍රදේශයට අද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය කියලා හඳුන්වන ඉන්දියාවේ ඒ බිම්කඩට උතුම් ශ්‍රී සද්ධර්මයේ රැගෙන වැඩම කොට වදාලේ මහා ධම්මරක්කිත නම් වූ මහා ඍෂීන් වහන්සේ ඒ මහරහතන් වහන්සේ මහාවංශේ ලස්සනට තියෙනවා ඒ විස්තරේ මහා රට්ටමි
මහා රට්ඨ මිසී ගන්ත්වා සෝ මහා ධම්ම රක්ඛිතෝ මහා නාරද කස්ස පව්හං ජාතකං කත ඊතහින්. ඒ උතුම් ප්‍රදේශයට, ඒ තෙරුවන් සරණ යන පිරිසක් හිටපු ප්‍රදේශයට මහා ධම්ම රක්ඛිත මහරහතන් වහන්සේ වැඩම කරලා මහා නාරද කස්සප ජාතකයේ වදාලා කියලා සඳහන් වෙනවා. එතකොට පින්වත්නි, ශ්‍රී ලංකාවේ අපිට චූලහත්ති පදෝපම සූත්‍රය මුලින්ම ශ්‍රවණය වුණා වගේ දමදිව ඒ මහා රට්ඨ නම් ප්‍රදේශයේ පින්වතුනට මුලින්ම ශ්‍රවණය වුණේ මහා නාරද කස්සප ජාතකයයි. එතකොට ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු බොහෝ පිරිස් ධර්මාවබෝධය ලැබුවා. සඳහන් වෙනවා 4000ක් පිරිස උතුම් මාර්ගඵල ලැබුවා කියලා ඒ දේශනාවේදී. ඒ වගේම 13000ක් දෙනා ඒ මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ ළඟ පැවිදි භාවයට පත් වුණා. එතකොට මේ මුළු ප්‍රදේශයක් ධර්මයෙන් ඇලලී ගිය දේශනාවක් තමයි මේ මහා නාරද කස්සප ජාතක දේශනාව. පින්වත්නි, අලූතින්ම තෙරුවන් සරණ ගිය පිරිසක් ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ දායාද කරගෙන අලූතින්ම තෙරුවන් සරණ ගිහිල්ලා ඒ සසුන් දායාදී පරපුරියෙන් පරපුරට රැකගෙන එන්ට මුල් වෙච්ච උතුම් දේශනාවක් මහා නාරද කස්සප ජාතක දේශනාව. බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම බරණැස සිසිපතන මිගදායේදී ඒ උතුම් ධම්සක ප්‍රවර්තනය කරලා ශාස්ත්‍රුන් වහන්සේ වස් සමාදන් වෙලා ධර්ම ප්‍රචාරයේ යෙදෙන විට ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කළේ උරුවෙල් දනව්වට. ශාස්ත්‍රුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරලා උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන ඒ සහෝදර ජටිලවරු දමනය කළා. පින්වත්නි, ශාසනයේ හරි අරුම පුදුම සිදුවීමක්, හරි දුෂ්කර සිදුවීමක්, ශාසනයේ දුර්ලභ සිදුවීමක් උරුවෙල් කාශ්‍යප දමනය කිරීම. පිරිස් 500ක් සමග සිටපු ඒ උරුවෙල් කාශ්‍යප දමනයේදී අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දමදිව මධ්‍ය මණ්ඩලයෙන් ප්‍රත්‍යන්ත දේශයක් වන මේ ශ්‍රී ලංකා දූපතේටත් මුලින්ම වැඩම කළේ. එදා උරුවෙල් කාශ්‍යප දමනය කරමින් සිටින අතරතුරදී බුදුරජාණන් වහන්සේ ඒ වෙසමුණි මහා දිවරාජයාගේ භවනට වැඩම කරලා දම්පැන් වළඳලා මෙහිකත අංගනේ බඳු මහියංගන පුරවරයට මහවැලි ගං මිටියාවතේ පිහිටි ඒ සුඳුරු බිම්කරට භාගතුන් වහන්සේ වැඩම කරලා යක්ෂයන් පළවා හැරලා සුමන සමන් දෙවිදුන් නැතුරු දෙවරු ධර්මාවබෝධය ලබලා අනාගතයේ ශ්‍රී ලංකාවට වැඩම කරන මිහිඳු මහරහතන් වහන්සේට සූසු පරිසරය සකස් කරන්නට මුල්ුණේ මේ උරුවෙල් කාශ්‍යප දමනයේදී සිටියේදී. පින්වත්නි, ඒ උරුවෙල් කාශ්‍යප ඇතුළු ඒ දහසක් ජටිලයන් දමනය කරලා බුදුරජාණන් වහන්සේ ඒ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාවෙන් ඒ ශ්‍රමණයන් වහන්සේලා පැවිදි උපසම්පදා කරලා ආදිත්ත පරියාය සූත්‍ර දේශනාවන් දේශනා කරලා සීලු දෙනාම අරහත්ත්වයට පත්වෙච්ච මහරහතන් වහන්සේලා ලෙස රජගහ නුවරට පිළිවෙලින් වැඩම කළා. රජගහ නුවර බිම්බිසාර රජුරුවන්ගේ වැල්මී වලින් ගැවසුණු ලට්ටි වනාන්තරයටයි ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කළේ. එතකොට බිම්බිසාර මහරජතුමා 12 නහුතයක් පිරිස එක්ක ඒ ලට්ටි වනාන්තරයට පැමිණියා ශාස්ත්‍රුන් වහන්සේගෙන් ධර්මය අහන්න. මේ වෙලේ ඒ ආව මහා බ්‍රාහ්මණ ශාස්ත්‍රීය පිරිස බිම්බිසාර රජුරුව එක්ක දැක්කා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ වැඩසිරින සංඝයා. ඒ මහ පිරිසට සොයා ගන්නට බැරුව ගියා, සිතා ගන්නට බැරුව ගියා, අයියෝ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් උරුවෙල් කාශ්‍යපගේ ගෝලයෙක්ද, උරුවෙල් කාශ්‍යප ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගෝලයෙක්ද කියලා දැනගන්ට ආසාවක් ඇති වුණා, කුකුසක් ඇති වුණා. මොකද ජය කෙහෙලි නන්වා උරුවෙල් ජනවේ සිටපු උරුවෙල් දනවේ සිටපු වේ උරුවෙල් කාශ්‍යප ආදී ජටිලයෝ දමතිව චිර ප්‍රසිද්ධියට පත් වෙලා සිටියේ. මේ වෙලේ බුදුරජාණන් වහන්සේට ඒ උරුවෙල් කාශ්‍යප මහරහතන් වහන්සේ
ඉරුදියෙන් අහසින් වැඩම කරලා වන්දනා කරලා ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි කියලා වන්දනා කළා. ඒ බිම්බිසාර රජුරන්ගේ පරිවාර පිරිසේ සැකේ දුරු වුණා. පිරිස කතා වුණා මේකනම් ආශ්චර්ය සිදුවීමක්, මේකනම් අද්භූත කාරණාවක්. මේ වගේ මහා දුෂ්ටි මතවාදවල වෙලී සිටපු උරුවෙල් කාශ්‍යප ඇතුළු පිරිසත් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා නෙවෙද කියලා බොහෝ කතාවක් ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ අන්න ඒ අවස්ථාවේදී මේ පිරිස සංසිඳුවලා පින්වත්නි, පින්වත් බ්‍රාහ්මණවරුනි, මේ උරුවෙල් කාශ්‍යප මේ වගේ දුෂ්ටි අතහැරලා මං දමනය කළේ මේ කාලයේ විතරක් නොවෙයි, කලින් ජීවිතවලත් මම දමනය කළා කිව්වා. අන්නේ අතීත කතාව ශ්‍රවණය කරන්න සියලු දෙනා සතුටු වුණා. ඒ අතීත කතාවයි පින්වත්නි නාරද කස්සප ජාතකය. පින්වත්නි අසත්පුරුෂ ඇසුර නිසා වෙන විපත මනාකොට පැහැදිලි වෙනවා මේ නාරද කස්සප ජාතකයෙන්. සත්පුරුෂ සේවනයේ වැදගත්කම, සත්පුරුෂ සේවනයේ නිසා වෙන යහපත මනාකොට පැහැදිලි වෙනවා මේ උතුම් ජාතක දේශනාවේදී. මේ විදේහ රට මිතිලා නුවර පරණ යටගේ දවස විදේහ රට මිතිලා නුවර වාසය කරපු අංගාති රජුරු අසත්පුරුෂ ඇසුර නිසා පිරිහිච්ච හැටි හිතාගන්න බෑ. ඒ වගේමයි තමන්ගේම දියණිය සත්පුරුෂ කල්යාණ මිත්‍රවරියක් බවට පත් වෙලා අංගාති රජුරෝ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවා ගත්තා. එයට අප එකල අප මහා බෝසතාණන් වහන්සේ නාරද නම් වූ මහා බ්‍රහ්මරාජයාව සිටලා ඒ මහා දෘෂ්ටි මතවාද ගත්ත අංගාති රජුරෝ දමනය කළා. හරියට මෙකල සාස්ෘන් වහන්සේ උරුවෙල් කාශ්‍යප දමනය කළා වගේ. මේ සිදුවීම හරිම සුන්දර දෙයක්, සුන්දර සිදුවීමක්. කර්ම කර්මඵල මනාකොට කියලා දෙන ලස්සන දේශනාවක්. හරියට මේ භාග්‍යතුන් වහන්සේ නිරය ගැන, නිරයේ නිරිසත්තු විඳින දුක ගැන මනාකොට පිරිසට කියලා දීපු ලස්සන දෙසුමක් එදා මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ නමින් හඳුන්වන අද ඒ ප්‍රදේශයේ එකල මහා රට්ට ප්‍රදේශයේ එකල මිනිසුන්ට ලස්සනට කර්ම කර්මඵල ගැන, නිරයේ භයානක ගම ගැන කියලා දුන්නා. බොහෝ දෙනා සදහැසිත් උපතවා ගත්තා, මාර්ගඵල ලැබුවා. පින්වත්නි එකල මිතිලා නුවර ඒ අංගාතේ නම් රජ කෙනෙක් වාසය කළා. ඔහු මහා ආඩ්‍යෙන් වාසය කළා. ඒ අංගාතේ රජුරුවන්ට තමන්ගේ අග මෙහෙසියට දියණියක් ලැබුණා. ඒ අංගාතේ රජුරුවන්ගේ ඒ තමන්ගේ රාජ මාලිගාවේ පින්වත්නි අග මෙහෙසියට ලැබිච්ච මේ දියණිය මනා රූ සපුවකින් යුක්තයි. කොටිම්ම කියනවා නම් මේ පුදුමය ඒ අන්තප්පුර කාන්තාවන් 16,000ක් සිටියත් කිසිම අන්තප්පුර කාන්තාවකට කිසිම දරුවෙක් ලැබිලා නැහැ. ලැබිච්ච එකම දරුවා මේ අගමහිසියටයි. ඇයගේ නම රුජා. රුජා කියන දුව තාම ලස්සන රූ සපුවකින් යුක්තයි. රජුරෝ මේ දුවට සතුටින් වෙනම මාලිගා හදලා, වෙනම කැවිලි පෙවිලි, වෙනමම සුවඳ ජාති, වෙනමම මල් වර්ග හැමදේම පිටත් කරනවා. රාජ දියණිය දිව්‍ය දියණියක් වගේ සරසලා රජුරු සතප්පවාගෙන ඒ දියණියට බොහෝ සෙයින් ලෙන්ගතුකමින් වාසය කළා. පින්වත්නි මේ රාජ සභාවේ රජුරුවන්ට කිට්ටුවෙන්ම හිටියා විජය සහ සුනාම කියන ඇමතිවරු දෙන්නේ. ඒ වගේම අතාල කියන සෙම්පති කෙනෙක්. මේ රජුරුවන්ට හිතවත්ව හින්න මේ තිදෙනා විජය, සුනාම සහ අතාල කියන මේ තිදෙනා රජුරුවන්ට බොහොම කිට්ටුවෙන් සිටිය නිසා රජුරුවන්ගේ හැම කටයුත්තකටම උදව් කරනවා. දැන් අද වුණත් පින්වත්නි තමන්ට කිට්ටුවෙන්ම ඉන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටියක් ගත්තොත් ඒ එයා වැසුරු කරන අයට ඒක එනවා.
මේ කාලේ ගොඩාක් මිත්‍යා දෘෂ්ටි තියෙනවා, ධර්මය ගැන තියෙනවා, ශාස්ත්‍රුන් වහන්සේ පහළ වෙච්ච භූමිය ගැන තියෙනවා. එතකොට නින්දෙන් නැගිට්ට වගේ පෙලක් අය හීන දැක්කා වගේ එක එක කතා කියනවා. එතකොට ඒ වගේ කෙනෙක්ව තව කෙනෙක් ඇසුරු කරොත්, තමන්ට වඩා අඥාන බාලයෙක් ඇසුරු කරොත් ඒක විනයක්. මේ අතාල රාජ්‍යරුවන්ට ඒක වුණා. මහා පින් කරපු අතාල රාජ්‍යරුවෝ මේ වගේ මහා පින්වන්ත දුවාදරුවෝ ලබන්ට පින් කරපු අතාල රාජ්‍යරුවෝ තමන් ඇසුරු කරපු ඇමතිවරු නිසා විපතට පත් වුණා. දවසක් මේ අතාල රාජ්‍යරුවෝ බොහෝම සතුටින් වාසය කරන දවසක මේ ඇමතිවරුන්ව රැස් කරා. විජය, සුනාම සහ අතාල කියන ඒ තිදෙනා එකතු කරලා කියනවා, අද අපි බොහොම සතුටින් ඉන දවසක්. අපි අද මොකද කරන්නේ? අපි මොනවා හරි විශේෂ දෙයක් කරන්න ඕන. එතකොට එතන සිටපු අතාල කියන සෙන්පති කියනවා, තමන්ගේ බුද්ධිය අනුව, ස්වාමීනි එහෙනම් අපි දැන් බොහොම සතුටින් ඉන්න වෙලාවක, රට ශාස්ත්‍රීයයි, අපිට යටත් වෙච්ච නැති රටක් ගිහලා අල්ලගමු කිව්වා. මිනිස්සුන්ව පෙළලා මේ රටවැසියන්ව අපි අපේ පැත්තට අරගෙන ඒ රජුරුවන්ව පළවා හැරලා ඒ රටවල් අපි අල්ලගමු කිව්වා. එතකොට එතන හිටපු සුනාම කියන ඇමති කියනවා, අනේ රජුරුවනි, අනිත් රටක් අපි අල්ලගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් රටවලයි අපිත් එක්ක හිතවත්, අපිට පසමිතුරු නැහැ. ඒ නිසා ස්වාමිනී මට නම් හිතෙනවා අපි මේ සතුටින් ඉන්න වෙලේ අපි මේ පංචකාම ගුණේම සතුටු වෙවිමු. හොඳට නටමු, හොඳට කමු, හොඳට බොමු, හොඳට අඳිමු, අපි සතුටින් ඉමු කිව්වා. එතකොට එතන හිටපු විජය කියන මෙතුමා කියනවා, ස්වාමිනී මහරජයන් වහන්සේ, ඔබතුමාට පංචකාමයන්ගෙන් අඩුවක් නැහැ නෙවෙයි. රයිතුමනි මට මෙහෙම හිතෙනවා, අපි ජීවිතේ අවබෝධ කරපු යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් කියලා බණ ටිකක් අහමු කිව්වා. රජු මේ කතා තුනම අහගෙන ඉඳලා කියනවා, බොහොම හොඳයි, අපි එහෙනම් කාගෙන් හරි බණ අහමු කිව්වා. මේ වෙලේ පින්වත්නි අතාල කියන සෙන්පති කියනවා, ස්වාමීනි මේ මෑතක මිගදාය කියන උයනේ ඉන්නවා ගුණ නම් වූ තාපසෙක්, නිර්වස්ත්‍රයි, ඇඳුමක්වත් අඳින්නේ නැහැ කිව්වා. ඒ තාපසයා ලස්සනට ධර්මයේ කියනවා, ස්වාමීනි ඒ ගුණ නම් වූ තාපසීන් වහන්සේ, ඉරිසීන් වහන්සේ බෑදගෙන යන් කිව්වා. රාජුරු කල්පනා කරනවා, ඒක බොහෝම හොඳයි, ඒක බොහොම හොඳයි, එහෙනම් අපි මේ වෙලේ ඒ ගුණ කියන තාපසයව හම්බෙන්න යන්. ඔන්න දැන් සාකච්ඡා වුණා. ඒතර පින්වත්නි මේ අතාල කියන ඒ සෙන්පති කල්පනා කරා කියනවා, තමන් මේ ගුණ කියන තාපසයා නිතර ඇසුරු කරනවා. මේ ගුණ තාපසයා මාට හරි හිතවත්, බැරි වෙලාවත් රාජ්‍යරුව මේ ගුණ තාපසයාට පහදුනොත් මට හොඳට උසස් වීම ටික ගන්න පුළුවන්. මට හොඳට මේ රටේ වාසය කරන්න පුළුවන්. අනිත් ඇමතිවරුන්වත් අභිභවා මට ඉන්න පුළුවන් කියන මේ අකෘතඥ, මේ වගේ පහත්, මේ වගේ අසත්පුරුෂ සිතුවිලි තියෙන ඇමතියෙක් කිව්වා මේ ඉන්නේ. මේ වගේ අදහස් තියන අය ලං කරගත්ත ගමන් පින්වත්නි තමන්ගේ නිවසක ගෘහමූලිකයා විතරක් නෙමේ රටක රජුරුවන්ට පවා ඔවුන් හිටි තැන් අහිමි වෙන අවස්ථා එනවා. ඒ නිසා අසත්පුරුෂ ඇසුර කියන එක, අසත්පුරුෂයන්ගෙන් උපදෙස් ගැනීම තාම භයානකයි. රට රාජ්‍ය වෙනසී යනවා. තමන්ගේ දරුවෙක් වුණත් අසත්පුරුෂ දරුවෙක් එකතුනොත් දරුවා වෙනසිලා යනවා. තමන්ගේ බිරිඳ තවත් බිරිඳක් අසත්පුරුෂ බිරිඳක් ඇසුරු කරොත් වෙනසී යනවා. තමන්ගේ ස්වාමියා අසත්පුරුෂ ස්වාමියෙක් ඇසුරු කරොත්, අසත්පුරුෂ පිරිමියෙක් ඇසුරු කරොත් වෙනසී යනවා. අසත්පුරුෂ සේවනයේ ඉතාම භයානකයි. අසත්පුරුෂයාට අසත්පුරුෂ අදහස් තියෙනවා, අසත්පුරුෂ ක්‍රියා තියෙනවා, අසත්පුරුෂ වචන තියෙනවා, ඒවා හුරු වෙනවා. ඒ නිසා පින්වත්නි මේ රටේ අංගාතේ රජුරෝ මේ අසත්පුරුෂ අදහස් තියෙන අතාල කියන සෙන්පතිගේ වචන අහලා අර ගුණ නම් වූ තාපසයා මුණ ගැහෙන්න ගියා. යානාවෙන් ගිහිල්ලා, පායෙන් ගිහිල්ලා වන්දනා කළා. එතකොට පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බස් වල යෙදිලා
රාජුරුව අහනවානේ මේ ඍෂීන් වහන්ස ඔබවහන්සේ හොඳින් ඉන්නවද? අපි හොඳින් ඉන්නවා කිව්වා. ස්වාමීනි අපිට බණ ටිකක් කියන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට ඊ අතාල රජතුමාට ගුණ තාපසයා කියනවා, පින්වත් රජතුමනි මේ ඔබට මම මෙහෙම බණ කියන්නම් කිව්වා. මේ ලෝකේ පින් කියලා දෙයක් නැහැ. මේ ලෝකේ අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ. මේ ලෝකේ ලැබිය යුතු යමක් ඇත්නම් ඒක ඔහුට ලැබෙනවාමයි. ඒකට උපක්‍රම කරන්න ඕනේ නැහැ. දානය කියන්නේ මෝඩයන් විසින් හොඳයි කියලා කියන දෙයක්. නුවණැති අය කියන එකක් නෙමෙයි. ඒ නිසා නුවණැති අය කරන්නේ මෝඩයෝ දෙන දේවල් අරන් නිකන් ඉන්නේ කිව්වා. දන් දෙන්නේ මෝඩයෝ කිව්වා. දානෙ ගන්නෙ නුවණැත්තෝ කිව්වා. මෝඩයෝ දෙන දේවල් අරගෙන නුවණැත්තෝ හොඳට කාලා බීලා ඉන්නවා කිව්වා. ඒ නිසා මේ ආඥාන උදවිය දෙන ඒවා කිව්වා, මේ දානව දෙන්න එපා කිව්වා. එතකොට කියනවා හරියට නැවක පිටිපස්සේ ගැට ගහපු තවත් නැවක් තියෙනවා නම් අර ඉස්සරහා යන නැව යන තාක්කල් පිටිපස්සේ යන්නව යනවා කියනවා. ඉතින් ඒකට උපක්‍රම කරන්න ඕනේ නැහැ කිව්වා පිටිපස්සේ යන නැව. ඒ නිසා අමුතුවෙන් සිල් ගන්න කියලා දෙයක් ඕනේ නැහැ කිව්වා. අමුතුවෙන් වැඩි හිටියන් ගරු කරන්න ඕන කියලා එකක් කරන්න ඕනේ නැහැ කිව්වා. මව පියා කියලා කෙනෙක් කොහෙවත්ම නැහැ කිව්වා. ගුරුවරු කියලා අමුතුවෙන් උපස්ථාන කරන්න කට්ටියක් ඕනේ නැහැ කිව්වා. මේ වගේ මහා උච්චේද දුෂ්ටියක් දරන ගුණ තාපසයා රාජුරුවන්ට මේ විස්තරය කිව්වා. රාජුරුව ඇලලී ගියා. රාජුරුවන්ගේ ඇඟ කිලි පොලා ගියා. රාජුරුව කල්පනා කරා, ඇත්ත තමා මේනම් කියන්නේ ඇත්ත තමා කියලා හිතුවා. එතකොට පින්වත්නි මෙතන මේ ගුණ කියනවා, කල්ප 84ක් පුරා සැරිසරා යනවා සත්වයෝ. මේ කල්ප 84ක් පුරා සැරිසරා ගිහලා ඉබේම දුක් නැති වෙලා යනවා, ඉබේටම පිරිසිදු වෙලා යනවා. ඒ නිසා මේ මිනිස්සෙගේ ඔළුවෙන් අල්ලලා කඩුවකින් බෙල්ල කපලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ කියනවා රජතුමනි මේ පොළවේ තියෙන්නේ මේ මෙන්න මේ ගින්න, පොළව, ජලය, සුළඟ, සැප දුක ජීවය කියන මේ ටික විතරයි කියනවා. එතකොට මෙව්ව පෙලක් ඒවා පොළොවට එකතු වෙලා යනවා කියනවා, පෙලක් ඒවා අහසට එකතු වෙලා යනවා කියනවා. මේකෙන් මේ අපිට අමුතුවෙන් උපක්‍රම කරලා ගන්න කිසිම දෙයක් නැහැ කියලා මේ ආජීවකයා බණ කියන්න පටන් ගත්තා. පින්වත්නි මෙතනට අතාල සෙනෙවියා කියනවා, ස්වාමීනි මනස්කාන්තයි, මේ ධර්මය නම් හරිම හොඳයි කිව්වා. අනේ ස්වාමිනී මට පෙර ජීවිතේ පේනවා කිව්වා. මේ බලන්න පින්වත්නි, එතකොට මිසදිටුවක මහත මේ අතාල සෙම්පතිට තමන්ගේ කලින් ජීවිතේ පේනවා. එතකොට උන්ද දන්නේ එයාගේ කලින් ජීවිතේ විතරයි. එතනින් එහා ජීවිතය යට පේන්නේ නැහැ. තමන්ගේ අඥානකමට මෙයා කියනවා, ස්වාමීනි මේ මම කලින් ජීවිතේ ගවයම් මරණ කෙනෙක්. රයිතුනි මම දැන් කියන්නම්කෝ විස්තරේ. මම මෙයාගේ බණට ආස කරන්න මෙයා හරියටම හරි කිව්වා. ස්වාමීනි මම කලින් ජීවිතේ හොඳට හරක් මරපු කෙනෙක් කිව්වා. දැක්ක තැන හරක් මරමරා ගියා කිව්වා. ස්වාමීනි මම මේ දරුණු බිහිසුණුයි කියන පව්කම් කරලා ස්වාමීනි බලන්ඩුව කිව්වා. මං එතනින් චුත වෙලා මේ සේනාපති නිවසේ පුතා වෙලා ඉපදුනානෙ කිව්වා. ස්වාමිනී මට තියෙන සැප සම්පත් කොච්චරයිද කිව්වා. ඉන්න ටිකේ හොඳට කාලා බීලා ඉන්න කිව්වා. ස්වාමිනී ඔය අලුත් ඒවා පටන් ගන්න එපා කිව්වා. මේ අපරාධික වසීල් ගන්න එක. හොඳට පංචකාමයෙන් සතුට වෙන්න කිව්වා. එතකොට තමන්ගේ සෙම්පති කියපු මේ කතාව රාජුරන්ට හොඳට වැදුනා. ඒ වගේම පින්වත්නි මෙතන හිටියා දැන් බලන්න මේ ලස්සනට ගැළපිලා එන හැටි අසත්පුරුෂ ධාතුව මෙතනට ඇවිල්ලා හිටියා මිතිලා නුවරම හිටපු දිලිඳු 16ක්. ඒ 16යාගේ නම බීජක. බීජක කියන 16යා මේ කතා ඇහුවට පස්සේ කඳුළු වගුරා අඬන්න පටන් ගත්තා. රජුරෝ ඉන්නවා, ඇමතිවරු ඉන්නවා, අර තාපසයා ඉන්නවා, මේ පිටිපස්සේ දුප්පත් මිනිස්සෙක් හොඳට අඬන්න පටන් ගත්තා. එතකොට රජුරෝ අහනවා, මේ දුගී යාචකේ ඔබ මොකද මේ අඬන්නේ කිව්වා. අනේ ස්වාමීනි මේ කතා ඇත්ත කිව්වා. ස්වාමීනි මම මේ ඇඬුවේ මේ මං කරපු ඒවා දැකලා කිව්වා. ස්වාමීනි මම සීල් ගත්තා කිව්වා.
ස්වාමිනි මම ගොඩාක් ಗುಣධර්ම දිනු කරා කිව්වා. අනේ ස්වාමිනි මේ වන වැඩක් නැති ඒවමයි. ස්වාමිනි මට කලින් ජීවිතේ පේනවා තමා කිව්වා. මටත් පේනවා කිව්වා. අනේ ස්වාමිනි මම කලින් ජීවිතේ මෙන්න මේ වගේ මම සාකේත නුවර 80 කෝටියක් ධනෙ තියෙන මේ ගුණවත් ජීවිතයක් ගත කරපු මහා සිටුවරෙක්. අනේ ස්වාමීනි මම බොහෝම හොඳට සීල් ගුණ දාම් රැකපු කෙනෙක්. ස්වාමීනි මම මහා දන් දීපු කෙනෙක්. අනේ ස්වාමීනි බලන්නකෝ මම එතනින් මැරුණා. මැරිලා ඉපදුනා කිව්වා. දැන් මේ බලන්නකෝ මම හිඟා කරනවා කිව්වා. මම මේ කලයක් අතර අරගෙන අනුන්ගෙන් ඉල්ල ඉල්ල ඔහේ යනවා කියලා කිව්වා. ස්වාමීනි මම ඉතා දිලිඳු කුඹ දාසෙක් කිව්වා. මේ කලයක් අතර අරගෙන එහෙම යන දාස නිවසකනි මම ඉපදුනේ කිව්වා. ස්වාමීනි මම කොච්චර කුසල් කරත් මම හිඟා ගන්න තත්ත්වෙට පත් වුණා කිව්වා. ඒ නිසා ස්වාමීනි මම මෙච්චර දවසක් සීල් ගත් එක අපරාධ කිව්වා. ඒතර බලන්න පේනවද මේ ගාහන්ට පෑහිලා යනවා. මේ දෙදෙනාටම පේන්නේ තමන්ගේ කලින් ජීවිතේ විතරයි. එතකොට ඒ බීජක ගැන සඳහන් වෙන්නේ පින්වත්නි බීජක කලින් ජීවිතයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොවියෙක්. දැන් බලන්නකො බීජක කිව්වනේ දැන් මම මේ මොහා ධනෙන් ආඩ් පවුලක හිටියා මම දම්පින් කළා අන්තිමේදී මැරිලා දැන් මං මේ දිලින් දෙකලා ඉපදුනා කියලා. එයාට පේන්නේ ඒක විතරයි. නමුත් බීජක ඊට කලින් ජීවිතයක කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයේ ගොවියෙක්. තමන්ගේ නැති වෙච්ච හරක හොය හොයා පාර යද්දි මේ ගොවියා මොකද ගොවියන්ට හරක් හරියට වටිනවනේ. එතකොට මොකද වුනේ දැන් ගොවියා හරක නැති වෙලා මහා දුකකින් පීඩිත වෙලා පාර යද්දි පින්වත්නි මෙතනින් ස්වාමින් වහන්සේ නමක් ගියා. ස්වාමින් වහන්සේ නමක් අහනවා අනේ මේ පුරුෂය මේ මට අසවලතයන්ට යන පාර කියන්න කිව්වා. දැන් අරයා මහ දුකකින් ගියේ මේ පාරවල් එයාට මතක නැහැ. එයා කතා නොකර හිටියා. ආයසරය කෙව්වා ස්වාමීන් වහන්සේ අනේ මේ උපාසක මට පාර කියන්න කිව්වා. අර මනුස්සයර තරහ ගියා. බලන්න මේ වචනයෙන් කරගන්න පව මේ කොහෙවන්නදී පවක් රැස් කරගත්තා තරහ ගිහිල්ලා කිව්වා මේ ආමුදුරනේ ඔබ වහන්සේ මේ වාචාලකම් කියන්නපා කිව්වා. වහන්සේ මොනවද මේ කියන්නේ කියන කට වාචාලකමට මේ කෑ ගහන්නේ මට දොඩවන්නේ මේ පැත්තකලා යන්න කියලා ගියා. ඕක මෙයා සකස් කරගත්ත මේ කර්මයක්. මෙයාගේ කටින් පිට වෙලා තියෙනවා තමුන් නැහැ මේ දාසයා වගේ අනුන්ගේ වැඩකාරය වගේ හයියෙන් කෑ ගහන්නේ මොකද මේ කියලා දාසයා කියන වචනේ කියුණා. සිල් ගුණ දන් වරණ කාශ්‍යප බුද්ධ ශාසනයේ භික්ෂුවකට දාසයා කියපු පවට අන්න ඒ පවෙන් කියනවා මේ සැරේ දාසෙක් කියලා ඉපදුනේ. ඒතර හිතන්න. ඒතර අර බීජයකට පෙවුනේ තමන්ගේ කලින් ජීවිතේ. ඊට කලින් ජීවිතේ කාශ්‍යප බුද්ධ ශාසනයේ වෙච්ච පවක් මේ ජීවිතේ විපාක දුන්නා. එතකොට මේ සිදුවීම වෙද්දී ඒ මහා රජතුමා නිෂ්ඨාවටම ආවා. හරි එහෙනම් දැන් හොඳ කරලා වැඩක් නැහැ. රාය සභාව රැස් කරා. රාය සභාව රැස් කරලා කිව්වා දැන් අද ඉඳන් මම නඩු විසඳන්නේ මේ කාලෙත් අපරාධේ. මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳින්න මට බෑ. මේ සමාජ සේවා කරන්න මට බෑ. මට හොඳට කාලා බීලා ඇඳලා ඉන්න ඕන. ඔයාලා ඕන එකක් කරගන්න කිව්වා. පින්වත්නි ඒ රට විනාශෙන් විනාශේ කරා ගියා. අර අධර්මිෂ්ඨ මිත්‍යා දුෂ්ටික ආජීවකයෙක්ගෙන් උපදෙස් ගත්ත රජුරුව නිසා බරන් රටක් විනාශ වෙන හැටි රජුරුව මිත්‍යා දුෂ්ටික වෙච්ච ගමන් රට විනාශ වෙනවා. මහා හොඳ ධනෙන් ආඩ් වෙච්ච රටක් එක මිනිස්සෙක්ගේ මේ අසත්පුරුෂ කතාවක් නිසා විනාශ වෙන්න ගියා. එතකොට රාජ සභාවේ දැන් ප්‍රශ්න විසඳන්නේ නේ. රජුරුව මොකද කරන්නේ? කැමැති කාන්තාව ගෙන්න ගන්නවා කියනවා. අනිත් ස්වාමියා විසින් රකින්න ස්වාමිවරු විසින් රකින්න කුල ස්ත්‍රියන් ගේනවා කියනවා රාජමාලිගාවට. ඒ කුල ස්ත්‍රියෝ එකට ඉන්නවා කියනවා. හොඳට කනවා බොනවා මහා පංචකාමයක් විඳිනවා. එතකොට පින්වත්නි රටේ தত্ত্বය ඒ විදිහට පත් වුණා. ඔබට මතක ඇති ඍජා කියලා දේනියක් හිටියා. ඒ ඍජා දිවණිය මනා රූ සපුවකින් යුක්ත දේනියක්. ඒ දේනිය පුන් පොහෝ දවසට කලින් දවසේ මහරජුරුව මුණ ගැහෙන්න එනවා. මොකද ඒ රජුරුව ඒ තමන්ගේ දියණියට එදාට මේ දුගී මගී යාචකයන්ට දෙන්න
මුදල් දෙනවා. එතර කියනවා ඔයා ගොඩාක් සතුටින් ඉන්න මේ මිල මුදල් පාවිච්චි කරලා දුගී මගේ යාතකයන්ට දන් දෙන්න කියලා අනුශාසනා කළ රජුරෝ දියණියව පිටත් කරනවා. දියණියට ආරංචි වුණා තමන්ගේ පිය රජතුමා බොහෝ සෙයින් අසත්පුරුෂ සේවනයේ යෙදිලා නොයෙකුත් මතවාද දෘෂ්ටි දරන කෙනෙක් කියලා දුවට ආරංචි වුණා. දුව ඒ ආරංචිය ලැබුණ සැනින් තාතගාවට ගියේ නැහැ. දුව කල්පනා කරා මම මේත් එකම ගියොත් තාතා හිතනවා මම මේ තාත්තගේ අර්බුදේ දැකලා ආවා කියලා. එහෙම නැතුව මම අහම්බෙන් දැනගත්තා කියලා හිතන අදහසින් මම වෙනදා යන දවසටම යනවා කියලා පුන්දු පුන්පෝ දවසට කලින් දවසේ ගියා. දිව්‍යාංගනාවක් වගේ අනිත් ඒ දියණිවරු එක්ක එකතු වෙලා තාත්තා ළඟට ගියාට පස්සේ තාත්තා කියනවා අනේ දුව ඔබ කැමැති කැමැති විදිහට ඉන්න, කැමැති කැමැති සුවපහසු ජීවිත ගත කරන්න, ඔයා හොඳට අඳින්න කියලා පංචකාම ගුණයටම දුවව නතු කරනවා. දුව කියනවා තාත්තා රජතුමනි අර මට දුගී මගේ යාචකයන්ට දෙන මුදල් දෙන්න කිව්වා. ඒ වෙලේ තාත්තා කියනවා දුව දුගී මගේ යාචකයන්ට දන් දීලා වැඩක් නැහැ. හෙට දවසේ සිල් අරගෙන වැඩක් නැහැ. ජීවිතේ විනාශ වෙනවා විතරයි. ඔබ උපෝසථයේ කියලා කෑම නොකා ඉන්න එපා. පුළුවන් තරම් කෑම කන්න කිව්වා. මේ වගේ තපස් වෘත රකින්න එපා. දුව හොඳට කාලය ඇඳලා ඉන්න කිව්වා. එතකොට පින්වත්නි ඒ දුව කියනවා තාත්තා මේ වගේ මිත්‍යා දෘෂ්ටික මත ගන්න එපා. තාත්තා මේ වගේ මිත්‍යා දෘෂ්ටික මත ගත්තොත් ඔබ නිරේ යනවා. මොකද පින්වත්නි ඒ දියණිය මහා පිං කරපු කෙනෙක්. ඒ දියණිය තමන්ට ආත්ම භාව හතක් පෙනෙනවා. ඒ දියණියට එතන බලන්න ඒ කාලේ මහා බෝසතාණන් වහන්සේලා පහළ වෙච්ච කාලේ මිනිසුන්ටත් එක එක ඉරිදී තිබිලා තියෙනවා. එතන අර දියණියට ආත්ම භාව හතක් පේනවා. ඒ ආත්ම භාව හත දකින්න දුව මහා අප්‍රමාදයකට පත් වුණා. ඒ දියණිය කියනවා තාත්තා මම මීට කලින් කාලයක රංකරුවෙක්ගේ පුතෙක්. මට පිරිමි ආත්මයක් තිබ්බේ. තාත්තා මම බොහෝ සල්ලි තිබ්බ නිසා එකල පර ස්ත්‍රීන් ඇසුරු කරා. මම වැරදිකාම සේවනයේ යෙදුණා. අනුන්ගේ ස්ත්‍රීන් මල් ළඟට ගෙනල්ලා මම ඒ ස්ත්‍රීන්ගෙන් සතුරු වුණා. තාත්තා මා කරපු කර්මයේ විපාක බලන්න කියනවා. මම ඒ මහා පව් රැස් කරගෙන දෙවෙනි ආත්මේ සිටු ගෙදරක ඉපදුනා. වංග රටේ සිටු ගෙදරක ඉපදිලා හැබැයි මං ඒ කාලේ ගොඩාක් පිං කළා. ගොඩාක් සිල් රැක්කා. තාත්තා මම ඒ සිල් රැකපු මට තුන්වෙනි ආත්මේ අර රංකරුවෙක් වෙලා හිටලා පර ස්ත්‍රී සේවනය කරපු පව විපාක දුන්නේ ආත්මයක් පහු වුණාට පස්සේ මම රෞරව කියන නිරේ ගියා. ගොඩාක් දුක් විඳා. තාත්තා මං ගොඩාක් දුක් විඳලා ඉවර වෙලා සතරවෙනි ආත්මේ මම එළුවෙක් කියලා ඉපදුනා. පිය රජතුමනි මම එළුවෙක් කියලා ඉපදුනාට පස්සේ මම මාගේ ඒ එළු ආත්ම භාවයක් ලැබපු මම ඊළඟ ආත්මේ වඳුරෙක් බවට පත් වුණා. තාත්තා මම වඳුරෙක් වෙලා ඉඳලා ඊළඟ ආත්මේ ගවයෙක් බවට පත් වුණා. තාත්තා මම ඒ ගවයෙක් බවට පත් වෙලා ඉඳලා ඊළඟ ආත්මේ වජ්ජි රටේ මම මිනිස්සෙක් වෙලා ඉපදුනා. ඒ කාලේ මම පිරිමියෙකුත් නෙමේ කාන්තාවකුත් නෙමේ නපුංසකයෙක් කිව්වා. එතකොට මේ දුව කියනවා අනේ තාත්තා ඊ කර්ම විපාක වින්දට පස්සේ මම තෞතිසාවේ නන්දන වනාන්තරයේ දිව්‍ය අප්සරාවක් බවට පත් උනේ. තාත්තා මං ඒ දිව්‍ය අප්සරාවක් බවට පත් වුණාට පස්සේ මට ඒ විද්දෙත් ආත්ම භාව හතක් මට සිහි කරන්න පුළුවන් වුණා. තාත්තා මම දැක්කා තව ආත්ම භාව තුනක් මම දිව්‍ය ස්ත්‍රියක් බවට පත් වෙලා සක්දෙවිඳු ළඟම ඉන්නවා. එතකොට තාත්තා මම පස්වෙනි ආත්මේ මම ජවන කියන දිව්‍ය පුත්‍රයාගේ අගමෙහෙසිය බවට නැවත පත් වෙලා දිව්‍ය ලෝකෙට ඉපදෙනවා. ඊට පස්සේ හයවෙනි ආත්මේ තාත්තා මම තාත්තගේ අම්මගේ දුව බවට පත් වෙලා මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. තාත්තා මම මේ සැරේ විතරයි කාන්තාවක් ඉන්නේ. තාත්තා මම ඊළඟ ආත්මේ තවතිසා දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙනවා කියලා කිව්වා. එතකොට පින්වත්නි මේ දුව
තමන්ගේ සසර ගමන ගැන තාතර එකින් එක කිව්වා. තාත්තා ඒ අතහැරියේ නැහැ. දැන් බලන්න වැරදිකාම සේවනයේ කරපු කර්මය ගිය දුර. ආත්ම භාව ගණනාවක් තිරිසංගත සත්තු නයි. තිරිසංගත සත්තු වෙන හැම වෙලාවකම ඒ තිරිසංගත සතාගේ පුරුෂ නිමිත්තට හානි වෙනවා කියනවා. වඳුරු කඩා දානවා කියනවා. එහෙම නැත්නම් මේ පණු රෝග එනවා කියනවා. ගොඩාක් ප්‍රශ්න ඇති වුණා කියනවා. අන්තිමේදී නපුංසක ආත්මයක් ලැබුවා කියනවා. එතන මේ සීරම කතා තමන්ගේ දියණිය විසින් තමන්ගේ පියතුමාට සැල කරද්දී ගෝචර වුණේ නැහනේ. එතන බලන්න පින්වත් මේ කර්මය මේ විදිහට මෙනවා. ඒ තමන්ගේ පුරුදු මේ විදිහට මෙනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ උරුවෙල කාශ්‍යප දමනය කරන්න ඉරුදි දහස් ගාණක් පාන්න සිද්ධ වුණා. නොයෙකුත් ඉරුදි භාග්‍යතුන් වහන්සේ විසින් ඒ දමනය කරන්න ඉරුදි පෙළහර පැවැත්වුවත් පැවැත්වා සිටියත් උරුවෙල කාශ්‍යප ලේසියෙන් දමනය වුණේ නැහැ. මෙතන තමන්ගේ දුව විසින් නොයෙකුත් ආත්ම භාව ගැන කිව්වත් තාතා ඒක පිළිගත්තේ නැහැ. අන්තිමේදී දේනිය කියනවා, දේනිය අහසරා දෙක් කරලා කියනවා, අනේ මගේ මේ වචන අහන යම් දෙවි කෙනෙක් නැද්ද, යම් බ්‍රහ්මයෙක් නැද්ද, මගේ පියතුමාගේ මේ මිත්‍යා දෘෂ්ටිය ගලවලා පියතුමා සුවපත් කරන්න කෙනෙක් නැද්ද කියලා දෙවිවරුන්ට කිව්වා. එතකොට මහා පිං කරපු දියණියක්. එතකොට මේ දියණියගේ වචනේ කියනකොටම නාරද නම් වූ බ්‍රහ්මරාජයා මනුස්ස ලෝකයේදී බලන වෙලාව. එතකොට නාරද බ්‍රහ්මරාජයා බැලුවා මනුස්ස ලෝකයේ මේ වෙන සිදුවීම. මේ අතාල රජුරෝ මහා මිත්‍යා දෘෂ්ටියක් අරගෙන රටත් වනස ගන්නවා. මේ පින්වන්ත දියණිය කරුණු කියනවා, තාතා පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒ නාරද මහා නාරද ඒ බ්‍රහ්මරාජයා කල්පනා කරා, මම මේ සභාවට මේ රාජ සභාවට මම එන්න ඕන. මිනිස්සු කැමති බ්‍රහ්ම ස්වරූපෙන් මාව දකින්නාට වඩා ශ්‍රමණ රූපෙන් මාව දකින්න එක. ඒ නිසා පෑන් කෙන්ඩියක් අරගත් ඍෂිවරයෙක් විදිහට පින්වත්නි රාජ සභාවේ පෙනී සිටියා. දැන් බලන්න මේ සුන්දර සිදුවීම, මේ ලෝකෙට ගෝචර නොවන, මේ අපේ ඇස් දෙකෙන් දැක්කේ නැති, අපේ කන් දෙකෙන් අහපු නැති සිදුවීම් ශාස්ත්‍රඥ වහන්සේ ලට්ටි වනාන්තරයේදී දේශනා කරන්නේ. බිම්බිසාර මහ රජුරුවන් ඇතුළු 12 නහුතයක් පිරිසර දේශනා කරන්නේ. එතකොට ඒ කාලේ මිනිසු මේ ධර්මයේ පෙර නොයසූ විරු ධර්මයන් අහනකොට ප්‍රමුදිත භාවයට පත් වුණා. මේ සියලු දෙනා සෝතාපන්න වෙනවා. එතකොට පින්නත් මේ ධර්මයමයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී මහරහතන් වහන්සේ ඒ මහා රට ප්‍රදේශයේදී ඒ කාලේ මිනිසුන්ට දේශනා කළේ. බලන්න මේ ධර්මයේ ශාස්ත්‍රඥාසිකේ ධර්මයේ ඒ විදිහටම කියන කෙනා ලෝකේ දුර්ලභයි. සත්පුරුෂයන් ලෝකේ දුර්ලභයි. පින්වත්නි මේ මහා නාරද බ්‍රහ්මරාජයා ඇවිල්ලා රජුරවන්ට පෙනී සිටිනවා. රජුරව මවිතයට පත් වෙනවා. මෙච්චර ලස්සන මේ දේවතාවා කවුද? මේ දේවරාජයා මේ මොකද්ද අසිරි අහනවා. ඔයාගේ සිරුර හරිම අලංකාරයි. අහසින් ගමන් යෑම තියෙනවා. අහසේ ඉන්නත් පුළුවන්. ආශ්චර්යයක්. මේ නාරද, ඔබ නමින් නාරද බව අපි දැනගත්තා. ඔබට කොහොමද මෙච්චර ඉරුදි ලැබුණේ කියලා අහනවා. ඊටසේ කියනවා නාරද බ්‍රහ්මයා කියනවා, පෙර ආත්මයේදී මම සත්‍ය වචන පුරුදු කරා. මම ඇත්ත කතා කරපු කෙනෙක්. සිත කය වචනෙන් යහපතේ හැසිරුච්ච කෙනෙක්. මම ඇස්කන් ආදී ඉඳුරන් හොඳට දමනය කරගෙන මම ඉන්නේ. මම හොඳට දන් දුන්න කෙනෙක් කිව්වා. මම අකුසල් කරේ නෑ කියලුවා. මම ගුණධර්ම පුරුදු කරා. එහි පින කිව්වා මේ ඉරුදිය. මෙච්චර ලස්සන රූප, මෙච්චර ඉරුදිය තියෙන මට ඒකේ පිනෙන් කිව්වා. එතකොට රාජ්‍යරූ කියනවා, පින් වලින් ලැබෙන සැප විපාක මම පිළිගන්නේ නෑ. ඒ වගේම පරලොව ජීවිතයක් මම පිළිගන්නේ නෑ. මං ඔබෙන් අහන්න කැමති නාරද, මේ මම මේ වගේ දෘෂ්ටියක ඉන්න කෙනෙක්. හොඳ නරක කරාට පස්සේ ඒවයි යහපත් විපාක තියෙනවා කියලා මම පිළිගන්නේ නැහැ. හා මෙහෙම කියන්න. ඔව්. එතකොට ඒ නාරද ඍෂිතුමාට කියනවා, ඉතින් නාරද ඍෂිවරය, මම මේ ජීවිතේදී 500ක් ඔබට දෙන්නම්. ඊළඟ ජීවිතේ මට 1000ක් දෙන්න කියනවා. එතකොට පින්වත්නි,
මේ නාරද බ්‍රහ්මරාජයා කියනවා, පින්වත් රජතුමනි, පවිටු ගති තියෙන ඔබට කොහොමනම් ඊළඟ ජීවිතයේදී ඔබට කහවණු 10,000ක් දෙන්නද? ඔබ මහා පවිටු ගතිගුණ තියෙන කෙනෙක්, කර්ම කර්මඵල විශ්වාස කරන්නේ නැති කෙනෙක්, ඔබට රෞරව නම් නරකාදියයි හිමි කිව්වා. ඔබට රෞරව කියන නිරයේ ඉපදිලා බොහෝ දුක් විඳින්න තියෙන කෙනෙක්, රෞරව නිරයේදී ඔබට කොහොමද කිව්වා මේ 1000ක් දෙන්නේ කියනවා. මහරජ, ඔබ මේ ලෝකයෙන් චුත වෙලා නිරයේ ඉපදෙනකොට යකඩ උල් තියෙන කපුටු රෑනක් ඇවිල්ලා, ගිජුලිහිණියන් ඇවිල්ලා, උකුස්සන් ඇවිල්ලා ඒ යකඩ තුල් වලින් ඔබේ ඇඟට ඇනලා කෑලි කෑලි කඩා ගන්නවා වට පේනවා. ඔබ ලී වැගුරුණු කයින් හඬ හඬා ඉන්න ඔබට කහවණු දෙන්න එන්නේ කවුද කියලා ඇහුවා. ඊට පස්සේ ඔබ ලෝකාන්තර නිරයේ ඉපදෙනවා. මිසදිටු මත ගත්ත හැම දෙනා මැනවා කිව්වා ලෝකාන්තර නිරයේ. ඒ නිරය මහා අන්ධකාරයෙන් යුක්තයි. ඇසට කිසිම දෙයක් පේන්නේ නැහැ. හිරු එළිය ලැබෙන්නේත් නැහැ. සඳ එළිය ලැබෙන්නේත් නැහැ. රැයක් දවාලක් එහි දකින්න නැහැ. ඒ වගේ තැනක ඇවිල්ලා කවුද ඔබට ධනය දෙන්නේ කියලා ඇහුවා. ඔබ ලෝකාන්තරක නිරයේ ඉපදෙනවා කිව්වා. මනුලවෙන් චුත වුණාට පස්සේ නිරයේ උපන් අයට ඔබ වගේ අයට කළු පුල්ලි වැටිච්ච බල්ලු දෙන්නේ කෙනෙක් වා ළඟට. ඒ යක්ෂ බල්ලු තමන් ළඟට ඇවිල්ලා මහා උස මහතින් යුත්තේ බල්ලු මහා බල සම්පන්න දත්වලින් තමුන් නැහිව කාලා කාලා දානවා කිව්වා. ඉතා දරුණු භයානක වූ දුක් උපදවන බල්ලන් විසින් කන විට පරලොව ගිය ඔබට කොහෙන් සල්ලි දෙන්නද කියලා ඇහුවා. රාජ්‍යරුවන්ගේ අංග ලොමු ඩහගත්තා. පින්වත්නි, ඒ බ්‍රහ්මරාජයා කියනවා මිසදුටු මතගත් ඔබ කාලූප කාල කියන නිරේ ඉපදෙනවා. කාලූප කාල නමින් ඉන යමපල්ලෝ ගිනිගත් පොළොවේ ඔයාව දාලා එහෙට මෙහෙට පෙරලලා උල් වලින් ඇනලා දානවා කිව්වා. පිහි වලින් හැම රැහැලා දානවා කිව්වා. මේ හොඳටම රත් වෙලා තියෙන පොළවේ දාලා ඔයාව පෙරලලා සැත්වලින් අනිද්දී ගෝර දුක් විඳිද්දී කොහෙන් සල්ලි දෙන්නද කියලා ඇහුවා. ඒ වගේම ඒ ඔබට රත් වෙච්ච පොළවේ ඉඳලා ඒ යමපළුව අනිද්දී ඔබේ ඇඟේ බඩවැල් නහර එළියට එනවා කිව්වා. ඔබ අඳෝනා විදිද්දී කොහෙන් සල්ලි දෙන්නද කියලා ඇහුවා. මෙසදිටු ගත්තේ අයට වෙන්නේ මෙව්වා කිව්වා. මේ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස්, භයානක අදහස් ගත්ත අයට කාලූප කාල නිරයේ ඉපදෙන්න වෙනවා කිව්වා. ඒ වගේම පරලොව ගියාට පස්සේ ඔබ නිරේමයි කිව්වා. නිරයට ගියාට පස්සේ නාස් දෙක විදලා, අර හරකංගේ නාස් විදිනවා වගේ ඔබගේ නාස් විදලා යමපල්ලු ඔයාගේ ඇඟේ කරත්තයක් බඳිනවා කිව්වා. ඒ යමපල්ලන් බඳින ඒ රතේට නැගලා කෙවිටින් පහර දිදී ඔබ යද්දී කාගෙන් කහවණු ඉල්ලන්නද කියලා ඇහුවා. මිසදිටු ගත්ත අයට වෙන්නේ පිහි කැපුම් කන්න කිව්වා. නිරයට ගිහිල්ලා බිහිසුණු ගල් පර්වත තියෙනවා. ඒ ගල් පර්වතවල හැම තැනම යකඩ උල් තියෙනවා. යකඩ උල් වල නැග නැග පර්වත නගින්න වෙන බව මම දකිනවා කියලා කිව්වා. ඒ වගේමයි රජතුමනි, ඔබට මේ මිනිස්ලොව සිටියේදී අනාචාරයේ හැසිරෙන හැම දෙනාටම බිහිසුණු ඉඹුල් ගස් වනාන්තරයට යන්න වෙනවා කිව්වා. එතකොට වැඩිකාම සේවනය කරන අනාචාරය කරන හැමෝටම වලාකුළු වගේ ගොඩාක් උස ගිනිගත් තියුණු කටු තියෙන බිහිසුණු ඉඹුල් ගස් වනයේ පැසෙන්ට සිද්ධ වෙනවා කිව්වා. ඉඹුල් ගස් වල නගිනකොටම ඇඟ කෑලි කැපි කැපි බිමට වැටෙනවා කිව්වා. අතපය කැපි කැපි බිමට වැටෙනවා. කෑ ගහන ඔබට කවුරු සල්ලි දෙන්නද කියලා ඇහුවා. එතකොට එහි උපන් සත්වයන්ට සිරුරේ හමක්වත් නැහැ කිව්වා. කැපි කැපි බිමට වැටෙනවා කිව්වා. ඊළඟට රජතුමනි, ඔබට තියුණු මුවහත් යකඩ පාත්‍ර තියෙන යකඩ කොළ තියෙන අසිපත් වෘක්ෂයට ඔබට නගින්න වෙනවා කිව්වා.
අසිපත් රුක්ෂයේ තියෙන කඩුවලින් ඔබේ ඇඟ කැපි කැපි යද්දී ඔබ කෑ ගහද්දී ලේ වැගිරෙද්දී රජතුමනි ඔබ කොහෙන්ද සල්ලි ඉල්ලන්නේ කියලා ඇහුවා. රජතුමනි මේ වගේ මෙසදිටු ගත්ත අය අසිපත් වනාන්තරයේ පැහෙනවා කිව්වා. රජතුමනි කහවණු ඉල්ලන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට ඔබ නිරාදුක් විඳිනකොට ඔබ අසිපත් වනාන්තරයෙන් වැටෙනවා කිව්වා. වේතරණී කියන නදියට දුක් විඳින ඒ වේතරණී නදියේ ගිලිගිලි ඉන්න ඔබට කවුද කිව්වා කහවණු දෙන්නේ? ඔබ උණු වතුරින් පැහි පැහි ඉන්නකොට ඒ වේතරණී නිරේ පැහි පැහි ඉන්නකොට ඒ නෙළුම් පෙති වගේ තියෙන මහා යකඩ කඩු තියෙද්දි ඔබේ නෙළුම් පෙති වගේ තියෙන යකඩ කඩු වලින් කැපි කැපි යද්දි ඔබ කෑ ගස ගසා ඉද්දි ඔබට කවුද පිහිටට එන්නේ කියලා ඇහුවා. ඔබට කවුද කහවණු දෙන්නේ කිව්වා. රජතුමනි මේ මතය බිහිසුණුයි. අම්මෙක් නැත, තාත්තෙක් නැත, ජීවිතය අවබෝධ කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැත, දුන් දේ විපාක නැත, මේ ආදී හොඳ දේ විපාක නැත, සමාජ සේවා ආදී මේ පින්කම් කටයුතු ආදී විපාක නැත කියන දෘෂ්ටිය ඉතාම භයානකයි කිව්වා. ඒ නාරද බ්‍රහ්මරාජයා අප මහා බෝසතාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විසින් මේ කාරණා පැවසූ සැනින් අංගාති රජතුමා බියෙන් තැතිගත්තා, වෙවුලා ගියා, ලොමු ඩහගත්තා. බෝධිසත්වයන් වහන්සේ ළඟ හඬා වැළපුණා. එතකොට ඒ රජතුමා කියනවා, අනේ ස්වාමීනි මට පිහිට වෙන්න, අනේ මම මේ මං හරි භයානකයි නේද කිව්වා, අනේ මට හරි බයක් ගෙන දෙනවා, අනේ මා බියෙන් වෙවුලනවා, අනේ මට පිහිට වෙන්න කියලා කිව්වා. එතකොට මේ මහා බෝධිසත්වයෝ බ්‍රහ්මරාජයා කියනවා, ඔබට කලින් හිටියනේ මේ රටේ හොඳ අය, දතරට්ට, වෙස්සාමිත්ත, අට්ටක, යාමතග්ගි, ඒ වගේම උසින්න, සිවි ආදී රජවරු දැහැමින් සෙමින් පාලනය කරානේ, හොඳට දම්පැන් පූජා කරානේ, කවුද මේ වගේ ඒවා කරේ කියලා ඇහුවා. ඒ අය නිතර ඇහුවනේ, කවුද කුසගින්න ඉන්නේ, කාටද වතුර ඕනා, දම්පැන් දුන්නා කිව්වා, කාටද මල් ඕනා, කාටද සුවඳ විලවුන් ඕනා, කාටද අඳින්න නැත්තේ. හැම තිස්සෙම අඬ බෙර යවලා මිනිස්සුන්ට දන් ඇට දුන්නනේ. පාරේ යන අයකට කාටද කුඩ ඕනා, කාටද පාවහන් ඕනා, හැමෝම කතා කරානේ, කතා කරලා දම් පෙන් දුන්නනේ. ඉතින් රජතුමනි, ඒ වගේ රාජ පරම්පරාවක් තියෙන ඔබ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා ඇහුවා. එතකොට මේ අංගාති රජුරු මිත්‍යා දෘෂ්ටිය අතෑරියා, සිල් ගන්න අදහස් කරගත්තා. එතකොට පවෙහි තියෙන භයානක ගම ගැන තේරුම් ගත්තා. එතකොට ඒ බ්‍රහ්ම රාජයා කියනවා, රාජතුමනි මේ කය හොඳින් පවත්වන්න කිව්වා, මෙස්සිත වඩන්න කිව්වා, සත්‍ය වචන කතා කරන්න කිව්වා, ලෝභ නැතිකමින් වාසය කරන්න කිව්වා, දන් දෙන්න කිව්වා, ක්‍රෝධ කරන්න එපා කිව්වා, කිපෙන්න එපා කිව්වා, හොඳින් දමනේ වෙච්ච සිතක් හදාගන්න කිව්වා. මේ වගේ උසස් ගුණධර්ම දියුණු කරගෙන උත්සාහයෙන් වීරියෙන් යුතුව ගුණධර්ම දියුණු කරන්න ඔබට සැප ලැබෙනවා නියතයි කියලා ආශිර්වාද කරා. පින්වත්නි, නාරද බෝධිසත්වෝ ධර්මයේ දේශනා කරා. බෝධිසත්වයන්ගේ වචන පිළිගත්තා අංගාති රජ්ජුරුව, මිසදිටුව අතෑරගත්තා, සීල සංවරයේ පිහිටියා. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුර අංගාති රජ්ජුරුවන්ට ලැබුණා මහ බෝධිසත්වයෝ නිසා. මහා බෝධිසත්වයන්ගේ ඇසුර ලැබුණා කල්යාණ මිත්‍ර දුවෙක් තමන්ට ලැබිලා හිටපු නිසා. කල්යාණ මිත්‍රයා මතයි මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම තියෙන්නේ. පින්වත්නි, මේ දෙසුම නාරද කස්සප ජාතකය, මහා නාරද කස්සප ජාතකය. එතකොට මේ උතුම් දේශනාව බුදුරජාණන් වහන්සේ ලට්ටි වනාන්තරයේදී දේශනා කළේ බිම්බිසාර රජුරුව ඇතුරු පිරිසට. ඉතින් බලන්න පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ මේ සුන්දර දේශනා. එතකොට මේ අතීතයෙන් වැහිලා තිබ්බ සිදුවීම් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන අපූර්ව. එතකොට මහා ධම්මරක්කිත නම්මෝ මහරහතන් වහන්සේ දමදිව මහාරාෂ්ට්‍ර ප්‍රදේශයේදී මේ දේශනාව එකල මිනිසුන්ට කියනකොට සසරේ බිය කොහොම ඇති වෙන්නේ ඇත්ද, නිරයේ බිය කොහොම ඇති වෙන්නේ ඇත්ද, මේ වගේ බරපතල මිත්‍යා දෘෂ්ටි ඇති කරගත්ත රජවරු මේ මිතිලා නුවර වාසය කරපු අංගාති රාජ්‍යරුව ලොමු ඩහගෙන
මේ මිත්‍යා දෘෂ්ටි අතහැරගත්තනි මේ දේශනාව අහලා. එතකොට මේ වගේ දේශනා ශ්‍රවණය කරපු මිනිස්සු ලක්ෂ ගණනින් ධර්මය අවබෝධ කළා. ඉතින් පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්ම පරියාය එදින බිම්බිසාර රජුරුවන් ඇතුළු පිරිසට දේශනා කළා. ඒ සියලු දෙනා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාලාභය උපදවාගත් අබුදුරයන් වහන්සේ දේශනා කර පින්වත් මහණෙනි, මම මේ උරුවෙල් කාශ්‍යපගේ මිසදිටු ජාලය බින්දේ එදා විතරක් නෙමේ කිව්වා, අද විතරක් නෙමේ කිව්වා, එදත් මම බින්ද කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත්නි, පින්වත් මහණෙනි, එදා අතාල සෙනී වෙලා හිටියේ මේ දේවදත්තමයි කිව්වා. ඒ වගේම සුනාම ඇමති වෙලා හිටියේ බද්දජී ස්වාමීන් වහන්සේ කිව්වා. විජේ ඇමති වෙලා සිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා. බීජක දිලින්දා වෙලා හිටියේ මොග්ගල්ලාණන් වහන්සේ කිව්වා. ගුණ නැම් වූ නිරුවත් අසත්පුරුෂ ආජීවකය වෙලා හිටියේ සුනක්කත්තමයි කිව්වා. අංගාතී රජ දුව වෙලා හිටියේ ඒ රුජා දියණිය වෙලා සිටියේ ආනන්දයන් වහන්සේ කිව්වා. දැඩිවගත් මෙසදිටුව අතහැර ගන්න නොහැකිව සිටිය ඒ අංගාතී රජුරුව වෙලා හිටියේ මේ උරුවේල කස්සප තෙරුන් කිව්වා. පින්වත් මහණනි, නාරද බ්‍රහ්මරාජයා වෙලා හිටියේ ඒ භාග්‍යවතුන් වහන්සේමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සුන්දර දෙසුම නිමා කළා. ඉතින් පින්වත්නි, ඔබට අද ඒ මහා නාරද කස්සප ජාතකයයි ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණේ. අසත්පුරුෂ ඇසුර කොච්චර භයානකද, සත්පුරුෂ සේවනය කොච්චර සුන්දරද. සත්පුරුෂයන් විසින් කල්යාණ මිත්‍ර ධර්මයේ දේශනා කරනවා. නිරයේ ගමන නතර කරන්ටයි භාග්‍යතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට සුගති ලෝක විවර කරලා දුන්නා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මේ දෙවියන් අතර යම් කෙනෙක් ගියොත් එහිදී ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වෙනවා. සුදම් සභාවේදී ධර්මයේ ශ්‍රවණය කළා අපි හැම දිනාටම එහිදීත් මහා යහපතක් උදා කර ගන්නට පුළුවන්. මනුස්ස ජීවිතයේදී ධර්මය අවබෝධ කරන්න බැරි අයට යා යුතුම තැන දෙවියන් අතරයි. එහිදී මාර්ගඵලලාභී දෙවිවරු ධර්මයේ දේශනා කරනවා. ඒ උතුම්ම ලාභය වන අමා මහ නිවන පිණිස ඒ කල්යාණ මිත්‍ර ඇසුර පවතිනවා. ඉතින් ඔබටත් ඒ අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ, ප්‍රධාන මහරහතන් වහන්සේලා එකතු වෙලා ශ්‍රී සද්ධර්මයේ මේ ලෝක සත්වයාට දායාද කරන්න තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ දඹදිව මධ්‍ය මණ්ඩලයෙන් එපිට ප්‍රත්‍යන්ත ප්‍රදේශවලටත් ධර්මයේ දායාද කළා. ඉතින් ඒ මහරට්ට ප්‍රදේශයේ මිනිස්සුන්ට ධර්මයේ ශ්‍රවණය කරන්නට මුල් වෙච්ච මහා නාරද කස්සප ජාතකය අපි අද ශ්‍රවණය කළේ. ඉතින් මේ ජාතක දේශනාවෙන් රැස් කරගත් සියලුම පිං මේ ඔබ සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හොඳයි පින්වත්නි, අද දවසේ උතුම් ලෝකාර්ථ චර්යා සදහම් දේශනාව සඳහා දායකත්වය දරන්නේ දෝහා කටාරේ සේවයේ නියුතු පින්වත් පූදුපල්ලියගේ මහත්මා සහ මහනුවර සුදුහුම්පොළ පදිංචි මංජුලා වඩුගොඩ පිටියේ මහත්මියතුරු පින්වතුන්. ඉතින් ඒ පින්වතුන් සඳහන් කරනවා මිය පරලෝගිය සිරිසේන පල්ලියගේ මහත්මාට සහ DS පල්ලියගේ මහත්මාට පින් අනුමෝදන් වේවා කියන අදහස. ඉතින් අද දවසේ මේ උතුම් දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක්දි මිඳුන් සතර වරන් දෙවිවරු ප්‍රධාන සදෙවිලෝ වාසී දෙවිවරු නාලෝ නාගරාජයින්ද මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවරු මේ පින්වත් හැම දිනාටම ධාර්මික රැකවරණයේ සලසත්වා, දෙවියෝද ධර්මාවබෝධය ලබත්වා කියලා සාදු කියන්න. රැස් කරගත් සියලු පින් මිය පරලෝගිය ඒ ඥාතීන් සිහි කරගන්න සිරිසේන මහත්මා, ඒ වගේම DS පල්ලියගේ මහත්මා ඇතුළු මිය පරලෝගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුවපත් වේවා. වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම පින්වත්නි, අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනායි මහ සංඝරුවන රට්ලු වාසී මහ සංඝරුවනද මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සියලු පින් අද දවසේ දායකත්වයේ දරන ධර්ම දේශනාවේ දෝහා කටාරී සේවයේ නියුතු පින්වත් පුබුදු පල්ලියගේ මහත්මා ඇතුළු ඒ මහනුවර
මාංජුලා වඩුගොඩපිටිය මහත්මිය ඇතුළු සියලු දෙනාටත් පූදපල්ලිගේ මහත්මයා සහ මාංජුලා වඩුගොඩපිටිය මහත්මියගේ දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සදහන් කරනවා. ඉතින් මේ පින්වත් සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයේ දරන සියලු දෙනාටමත් ගෞතම බුද්ධ ශාසනයට සිව්පසෙන් අපපකාර කරන රටලෝක වාසී සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් දේශනාවන් නිවෙස් වල සිට ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් ධර්මාවබෝධය ලබත්වා කියලා සාදු කියන්න. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.